ආයිබෝන් අත හොදන්න කියන එක මේ දවස්වල වැඩිපුරම ඇහෙන වචනයක්. ඔයා කාට හරි කෝල් කරත් ඔයාට අත හොදන්න කියලා කියාවි. ඔයා ගෙදරින් එළියට බහලා ආයෙ ගේ අතුලට එද්දී ඔයාට අම්මා අත හොදන්න කියාවි සබන් දාලා. ඒ වගේම තමයි ඔයා පොදු ස්ථානයකට යනවා නම් ඒ ස්ථානට ඇතුල් වෙන්නත් කලින් ඔයාට අත හොදලා ඇතුල් වෙන්න කියයි. ඉතින් කවදාවත් නැතුව අත හොදන එකට විශේෂ ස්ථානයක් මේ දවස්වල හම්බෙලා තියෙනවා. ඉතින් අතරම ගත්තොත් අපිට ඇති වෙන 80%ක් බෝ වෙන රෝග ඇති වෙන්නේ අපේ අත් එක එක ස්ථානවල ස්පර්ශ කිරීමෙන්. ඉතින් අපේ අත් තුළින් විශාල විෂ බීජ ප්‍රමාණයක් හුවමාරු වෙනවා. ඉතින් විෂ බීජයකින්ද ඇති වෙන උණකින් පවා අපිට වැළැක්වෙන්න පුළුවන් වෙන්නේ අපේ අත් හොඳට සබන් දාලා හේදුවොත්. අද කතා කරන්නේ අපේ අත් අපි අවුරුද්දක් සබන් නොදා හේදුවොත් මොකද වෙන්නේ කියන එක ගැනයි. ඉතින් ගොඩක් කට්ටිය අත් හොදන්න දන්නවා. හැබැයි ඒක හරියට කරන්න දන්නේ නැහැ. අපි අත් හොදන්න නැතුව අපේ අතේ බැක්ටීරියා අපි බැලුවොත් මේ විදිහට, ඒ වගේම අත නිකන් වතුරෙන් හේදුවොත් අත පේන්නේ මේ විදිහට. ඒ වගේම අත නිකන් වතුරෙන් හේදුවොත් අතේ බැක්ටීරියා මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි අත සබන් දාලා හේදුවොත් අතේ බැක්ටීරියා 90%ක් විතර නැති වෙලා යනවා. CDC එකට අනුව නම් 69%ක් පිරිමිත් 35%ක් ගෑනුත් පොදු වැසිකිළියක් පාවිච්චි කරලා අත හොදන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේක කොච්චර භයානකද කියලා වීඩියෝ එකේ තව ටිකක් දුරට ඇද්දී ඔයාලට තේරෙයි. ඉතින් මේ අවුරුද්ද පුරාවට ඔයාට සාමාන්‍ය විදිහට වතුරෙන් අත හොදන්න පුළුවන්. හැබැයි සබන් පාවිච්චි කරන්න බෑ. ඔයාගේ අතේ ඉන්න විෂ බීජ වර්ගය සහ ඔයා මිනිස්සු කී දෙනෙක් එක්ක සම්බන්ධතාව තියාගන්නවද කියන සාධකත් මේ පරීක්ෂණයට බලපානවා. ඉතින් දැන් ඔයා සතියක් දෙයක් විතර අත හොදන්න නැතුව ගියාම අත ඔයාට පේන විදිහට කිලුට වෙන්න ගන්නවා. මොකද ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්, පෝලා සොල්වන්ට් එකක්. ඉතින් මේ ද්‍රාවකයට තෙල්, කුණු වගේ දේවල් යවන්න අමාරුයි. මොකද ගොඩක් කුණු සහ තෙල් ගත්තාම ඒවා අද්‍රව්‍යයි. අද්‍රව්‍ය දේවල් දියවෙන්නේ අද්‍රව්‍ය ද්‍රාවණවල. ඉතින් මේකට විසඳුමක් වශයෙන් තමයි අපි සබන් පාවිච්චි කරන්නේ. ඒ හින්දා තමයි සබන් වලට කුණු හේදිලා යනවා කියලා අපි කියන්නේ. දැන් සබන් පාවිච්චි කරන්නේ නැති හින්දා කුණු හේදිලා යන එක ගොඩක් අමාරු වෙනවා. මේ කුණුත් එක්කම ඔයාගේ අතේ ඉන්න විෂ බීජ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණයකට අනුව ඒගොල්ලෝ අපේ අතේ අවම වශයෙන් බැක්ටීරියා වර්ග 150ක් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. අපි වැසිකිළිය පාවිච්චි කරලා එළියට යද්දි මේ ප්‍රමාණය දෙගුණයක් වෙන්න පුළුවන්. මොකද අපි ටොයිලට් එක ෆ්ලෂ් කරද්දී ඒකෙන් බැක්ටීරියා වලට මීටර් 2ක් විතර උඩකට එන්න පුළුවන් කියලා කියනවා. ඉතින් කාලයක් යද්දී ඔයාට විවිධ ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. 30%ක් විතර ලෙඩ රෝග ඔයාගේ ජීර්ණ පද්ධතියට අදාළ ඒවා, පාචනය වගේ. 20%ක් ඔයාගේ ශ්වසන පද්ධතියට අදාළ ලෙඩ රෝග. ඉතින් වෛද්‍යවරයා මොකද කරන්නේ, මේ ලෙඩ රෝග ඇති වෙන්නේ බැක්ටීරියා වලින් කියලා හඳුනගෙන බැක්ටීරියා නසන්න ඇන්ටිබයොටික්ස් දෙනවා. ඉතින් බැක්ටීරියාවකේ එක හැකියාවක් තමයි ඒගොල්ලන්ට එකම බෙහෙත දෙන්න ගත්තාම ඒගොල්ලෝ ඒ බෙහෙතට ප්‍රතිරෝධයක් නැත්නම් රෙසිස්ටන්ස් එකක් හදාගන්නවා. එහෙනම් කාලයත් එක්ක මේ බෙහෙත ගද්දී ඒ බෙහෙත ඒ බැක්ටීරියාකට වැඩ කරන්නේ නැහැ. ඉතින් කොච්චර උණ හැදුනත් ඔයාට ඇන්ටිබයොටික්ස් ගත්තාම ඒක වැඩ කරන්නේ නැති වෙයි. මෙතනින් එහාට ඔයා ඔයාගේ ලෙඩේ තවත් කෙනෙක්ට බෝ කරයි. ඉතින් ඔයගලන්ට මතක ඇති, දැන් අපි මොන දිලෙන තත්ත්වය ඇති වුණේ එක්කෙනෙක්ගෙන්. ඉතින් ඔයාටත් මෙහෙම දෙයක් වෙලා ඔයා තව කෙනෙක් ලෙඩේ බෝ කරාම සමහරක් විට ඒක ලෝක ව්‍යාප්ත වසංගතයකට හැරෙන්න පුළුවන්. ලෝක ව්‍යාප්ත වසංගතයක් වෙනවා කියන්නේ ආර්ථිකය කඩාවැටෙනවා කියන එක. ඉතින් බලන්න ඔයා අත හොදමු නැති එකකින් ලෝක ආර්ථිකය කොහොමද කඩාවැටෙන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අත හොදමු, ලෝකය බේරගමු. ඉතින් හරියට අත හොදන්නේ කොහොමද කියලා කියනවනම් ඉස්සලාම ටැප් එක ඇරලා ඔයාගේ අත තෙමා ගන්න ඕන. පුළුවන් නම් ටැප් එක වැලමිට පාවිච්චි කරලා අරින්න බලන්න. මොකද අනිවාර්යෙන් ටැප් එකේ විෂ බීජ ඉන්නවා. මේ විෂ බීජ ඔයාගේ අතට එනවා, නැත්නම් ඔයාගේ අතේ ඉන්න විෂ බීජ ටැප් එකට යනවා. අත තෙමා ගත්තට පස්සේ ප්‍රමාණවත් විදිහට සබන් තවර ගන්න. ඉතින් සබන් පෙන එන විදිහට අතේ අතුල්ලලා අතේ ඇඟිලි ඇස්සේ නියපොතු ඇස්සේ සබන් ටික හොඳට ගාන්න. ඒ වගේම ඔයාගේ මැණික් කටුවෙන් අඟල් 2ක් විතර උඩට එන්නත් සබන් ගාන්න. මේ විදිහට තප්පර 20ක් විතර හොදලා අත් දෙක හොඳට වේල ගන්න. ඉතින් මේක තමයි අපි හරියටම අනුගමනය කරන්න ඕන පිළිවෙත. ඉතින් යාළුවනි, ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන. ටෙක් වදා channel එකට අනිවාර්යයෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.